රට තුල පවතින ආර්ථික අර්බුදයේ තත්ත්වයත් එක්ක රටේ බැංකු පද්ධතියේ ස්ථාවරත්වය කෙමෙන් පහළ මට්ටමකට යන බව මම මීට පෙර වීඩියෝවලත් ඉදිරිපත් කරා. දැන් ඒ කාරණාව කවුරු කොහොම කිව්වත් තවදුරටත් සනාථ වෙන ආකාරයේ කාර්යයන් කීපයක් සිදු වෙලා තියෙනවා. ප්‍රධාන වශයෙන්ම ණය කපා හැරීම රාජ්‍ය ආයතනවල තියෙන මේ විශේෂ පුද්ගලයන් විසින් ලබාගත් ණය බිලියන ගණන්වල ණය බොල් ණය විදියට කපා හරන්න කටයුතු කරලා තියෙනවා. එතකොට මේ බැංකු පද්ධතිය විසින් මහජනතාවගේ මුදල් ණය විදියට දීලා තියෙන පිරිස් වලට ඔවුන්ගෙන් නැවත අයවිය යුතු මුදල් බොල් ණය විදියට කපා හැරලා, ඒ කියන්නේ නැවත බැංකු වලට අය කරගන්න අවශ්‍ය නැහැ කියන විදියට කපා හැරලා අයින් කරාට පස්සේ බැංකු පද්ධතියට ලැබෙන්න තියෙන මුදල් තමයි ඒ විදියට නොලැබී යන්නේ. එතකොට අපි මෙහෙම හිතමු. ඔයා රුපියල් ලක්ෂයක් බැංකුවක දාලා තියෙනවා නම් ඒ බැංකුවෙන් කරන්නේ ඒ ලක්ෂය තවත් කෙනෙකුට ණය මුදලක් විදියට දෙන එක. එතකොට ඔයා සල්ලි ගන්න ගියාට පස්සේ ඔයාගේ මුදලම විතරක් නම් ඒ බැංකුවේ තියෙන්නේ. ඒ ඔයාගෙන් ගත්ත මුදල ණයට දීපු කෙනාගෙන් නැවත අය කර ගැනීමක් අවශ්‍ය වෙනවා බැංකුවට මුදල් එක්ස්ප්‍රස් කරගන්න. ඒ විදියට විශාල මුදල් ප්‍රමාණයක් නැවත අයවීම නැවැත්වුවට පස්සේ නැවත අය කර ගැනීම අවශ්‍ය නැහැ කියලා අයින් කරාට පස්සේ බැංකුවට ඒ මුදල් එන්නේ නැහැ. එතකොට බැංකු ගත කරලා තියෙන සාමාන්‍ය ජනතාවගේ මුදල් නැවත ලබා ගැනීමේදී යම් යම් අපහසුතාවයන්ට පත් වෙන්න වෙනවා. ඒ විදිහට ගිහිල්ලා බැංකු පද්ධතිය කඩාගෙන වැටුනොත් ඔයාලගේ තැන්පත් මුදල් ලබා ගන්න පුළුවන් කමක් වෙන්නේ නැහැ. රට බංකොලොත් වුණාට පස්සේ කොපමණ මුදලක් බැංකුවක දාලා තිබුණත් සාමාන්‍යයෙන් ලක්ෂ 6ක වගේ ප්‍රමාණයක් තමයි ඔයාලට ගන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ දේ නිසා තමයි මේ දවස්වල රටේ ආර්ථික තත්ත්වය සලකලා බලලා යම් යම් දැනුම තියෙන පිරිස් තමන්ගේ මුදල් බැංකු පද්ධතියෙන් අරගෙන වෙනත් ආයෝජනවලට යොදවන්නේ. අපි බලමු ඉදිරියේදී මොකද වෙන්නේ කියලා.